ආයුබෝවන් දේපතේ සෙල දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් කණ්ඩායම් YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2013 සස්පිරු විභාගයේදී අපෙන් අහලා තිබුණ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ රචනා ප්‍රශ්නය. වෙනදා වගේම පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF ලින්ක් එකක් තියෙනවා. ප්‍රශ්නයට ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන කරන්න. කරලා බලන්න කොච්චර දුරට මගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්
තරල දිගුකාල පරාසයක් පුරා නික්ෂේපණය කිරීම බොහෝ විට අවශ්‍ය වේ. මේ සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන ක්‍රමයක් නම් තරල ගුරුත්වය යටතේ රෝගියාට නික්ෂේපණය වීමට සැලැස්වීමයි. මෙහිදී නිරීක්ෂණය කළ නික්ෂේපණය කළ යුතු තරලය බෝතලයක අඩංගු කර ඇති අතර සිහින් ලෝහ නලයක් ආකාරයේ තියෙනත් කටුවක් ප්ලාස්ටික් බටයක් මගින් එක රූපේ දැක්වෙන ආකාරයට බෝතලයට සම්බන්ධ කර ඇත. එනත් කටුව රෝගියාගේ ශිරාවකට ඇතුළු කිරීම මගින් මෙම තරලය නික්ෂේපණය වීමට සලස්වයි. ඒ කොටසේ රෝමිලක්කම් ඒ කොටස කියනවා එක රූපේ පෙන්වා ඇති ඇටවම භාවිතයෙන් රෝගියෙකුට සේලයින් ද්‍රාවණයක් නික්ෂේපණය කළ යුතු ඇතැයි සිතමු. රෝමිලක්කම් එක R එනත් කටුවේ අභ්‍යන්තරාරය L එනත් කටුවේ දිග Q එනත් කටුව තුළින් සේලයින් ද්‍රාවණයේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය නීටා සේලයින් ද්‍රාවණයේ දුස්රාවීතාවය ඩෙල්ටා P එනත් කටුව හරහා පීඩන වෙනස නම් කටුව තිරස්ව තබා ඇති විට R L Q සහ නීටා ඇසුරින් ඩෙල්ටා P සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. අන්න පොයිසේ සමීකරණ අනුව පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය phi ඩෙල්ටා P ඊවල හතරවෙනි බලයේ බෙදීම 8යි නීටා L කියලා අපි කියන්නේ. ඔතන ඩෙල්ටා P පීඩනාන්තරය ඒ කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අභ්‍යන්තර අරය නලේ. ඔතන අභ්‍යන්තර අරය අපිට සිම්පල් R විදිහට දීලා තියෙනවා. ඒ නිසා R වල හතරවෙනි බලයේ බෙදීම 8යි නීටා L. දැන් අපිට පීඩනාන්තරය සඳහා ප්‍රකාශනයක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම පීඩනාන්තරය යුක්ත කරනවා 8යි නීටා L බෙදීම phi R වල හතරවෙනි බලයේ වරක් Q කියලා එනවා. ඔන්න ඔය සම්බන්ධතාවය තමා ඒ කොටසේ රෝමිලක්කම් එකේ අපෙන් අහලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි කොටස කියනවා R 2 වැඩි කිරීම 10 න් 4ක් සහ L 3 වැඩි කිරීම 10 න් 2ක් වන විට එන්නත් කටුවක් භාවිත කළ විට රෝගියාට ඇතුළු කිරීමට පෙර ඒ තුලින් ගලන ප්‍රවාහ ශීඝ්‍රතාවය 1.5 වැඩි කිරීම 10 න් 3ක් වේ. මෙම තත්ත්වයට තේදී එක රූපයේ පෙන්වා ඇති එච්චුස ගණනය කරන්න ඔබට පාත් දැක්වෙන දත්ත සපයා ඇත. සේලයින් ද්‍රාවණයේ ඝනත්වය 1.2 වැඩි කිරීම 10 3 kg ඝන මීටරයට. නීටා දුස්රාවිතා සංගුණකය 2 වැඩි කිරීම 10 3 සේලයින් ද්‍රාවණයේ phi 3 ලෙස ගන්න කියලා කියනවා. අන්න පීඩන අන්තරය අපිට ලියන්න පුළුවන් ඔය HOG කියන උස පාවිච්චි කරලා. HOG කියන ද්‍රවස්ථිතික පීඩනය පාවිච්චි කරලා. එනම් මට ලියන්න පුළුවන් පීඩන අන්තරය අපු තැනට HOG සමානයි 8යි නීටා L බෙදීම phi R වල හතරවෙනි බලයේ වරක් Q කියලා ගන්න පුළුවන්. H තමයි අපි හොයන්න යන්නේ රෝකයන්ගේ සේලයින් ද්‍රාවණයේ ඝනත්වය 1.2 වැඩි කිරීම 10 3 ගුරුත්වජ ත්වරණය 10යි 8 වැඩි කිරීම නීටා කියන්නේ දුස්රාවීතා සංගුණකයේ 2 වැඩි කිරීම 10 3 L කියන්නේ ඔය කියන සිලින්ඩර කටුවේ දිග දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 2 බෙදීම phi 3ක් විදිහට ගන්න කියලා කියනවා. අරය 2 වැඩි කිරීම 10 4 4 වෙනි බලය ගන්නකොට 16 වැඩි කිරීම 10 16 මෙතන දාන්න ඕන Q කියන පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය ටිකක් සුරු කරගත්තොත් 3ට 3 කැපිලා යනවා 16ට 8යි 2යි කපන්න පුළුවන් 16යි 10 බලවලින් 10 3 10 2 10 5 යටින් 10 5ක් කපලා අයින් කරපුවාම 10 11යි H සමානයි H වැඩි කිරීම 1.2 වරක් 10 4 සමානයි මෙතන 10 11 උඩට ගියාම 10 11යි වරක් Q කියලා කියන්නේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය අපිට දීලා තියෙනවා 1.5 වැඩි කිරීම 10 7 ඝන මීටර තත්පරයට SI එකකින් තියෙන්නේ 10 4 10 17ක් කපලා අයින් කරන්න පුළුවන් මෙතන 10 4ක් ඉතුරුයි ඒකත් එක්ක මෙයා කැපිලා ගියාම ඉත් සමානයි 1.5 බෙදීම 12 කියන්නේ 1.5 බෙදීම 1.2 කියන්නේ අපිට ලියන්න පුළුවන් 15 බෙදීම 12 3වරක් 4යි 3වරක් 5යි 1.2 5 මීටර කියලා එනවා ඔය සේලයින් ද්‍රාවණේ පවත්වා ගත යුතු උස පැහැදිලි ඇති පීඩන අන්තරය පවත්වා ගන්න HOG කියන
ද්‍රවස්ථිතික පීඩනය මගින් එහෙනම් මෙතන අපි ගත්ත පීඩන අන්තරයට සමාන කරා H·g කියන ද්‍රවස්ථිතික පීඩනය. ඊළඟට රෝම ඉලක්කම් 3 කියනවා රෝගියාගේ ශිරාවක රුධිර පීඩනයේ වායුගෝලීය පීඩනයට වඩා 3 වැඩි කිරීම 10 3ක ප්‍රමාණයකින් වැඩි ස්ථානයකට එන්නත් කටු ඇතුළු කළ විට එන්නත් කටු තුලින් ගලන ආරම්භක පරිමාප ප්‍රවාහශීඝ්‍රතාවය ඉහත ඒ දෙකෙහි දෙන ලද අගයම පවත්වා ගැනීමට උවමනා නම් එච්චස කොපමණ ප්‍රමාණයකින් වැඩි කළ යුතුද කියලා පීඩන වැඩි වීමට සමානව ඒ කියන්නේ ශිරාව තුල පීඩන වැඩි වීමට සමානව වායුගෝලීය පීඩනයට වඩා ශිරාව තුල පීඩනය කොච්චර වැඩිද කියන වැඩි වීමට සමාන ප්‍රමාණයක් ද්‍රවස්ථිතික පීඩනය වැඩි කරන්න ඕන ද්‍රවස්ථිතික පීඩනයේ වැඩි වීම මං කියනවා H-ρg කියලා H-Q වැඩි කළ යුතු උස ආරම්භක උසට වඩා කීයක් වැඩි කරන්න ඕනද කියන එක සමාන වෙන්න ඕන දීලා තියෙන පීඩන වැඩි වීම 3 වැඩි කිරීම 10 3 වැනි බලයට ඊළඟට H-H' අගය තමයි අපි හොයන්නේ රෝ 1.2 වැඩි කිරීම 10 3යි G 10යි 3 වැඩි කිරීම 10 3ට සමානයි 10 3ට 10 3 කපලා අයින් කරන්න පුළුවන් H' වෙනවා 3 බෙදීම 12යි කියන්නේ 4න් 1යි 0.25 මීටර් වැඩි පුර උසක් ඔය සේලයින් බෝතලයේ ඉහළට එසවිය යුතුයි ඔය කියන ශීක්‍රතාවෙන්ම සේලයින් අදාළ රෝගියාගේ ශරීරගත වීම සඳහා ඊළඟ රෝම ඉලක්කම් 4 කියනවා සේලයින් බෝතලයේ දිග 0.2 මීටර් නම් සම්පූර්ණයෙන්ම පිරී ඇති සේලයින් බෝතලයක් සම්පූර්ණයෙන්ම වාගේ හිස් වන අවස්ථාවක වන විට එන්නත් කටුව තුලින් ගලන පරිමාප ප්‍රවාහ ශීක්‍රතාවයේ කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේද කියලා අහනවා පීඩන අන්තරයේ වෙනස් වීම ඩෙල්ටා P සමානයි අපිට ආපු සමීකරණය පළවෙනි කොටසේ 8යි නීටා L බෙදීම 5R වල 4 වෙනි බලය මෙතනට දාන්න පුළුවන් ඩෙල්ටා Q කියන පීඩන පරිමාප ප්‍රවාහ ශීක්‍රතාව වෙනස් වීම ඒ කියන්නේ පීඩනය ඩෙල්ටා පී ප්‍රමාණයකින් වෙනස් වෙනකොට පරිමාව පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ ඩෙල්ටා කියු ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. අන්න එහෙනම් දැන් අපිට දීලා තියෙන්නේ පීඩන වෙනස් වීම ඔය කියන අවස්ථාවේදී සේලයින් බෝතලේ සේලයින් අවසන් වීම නිසා ඇතිවන උසේ වෙනස ඇසුරෙන් අපිට ලියන්න පුළුවන් උසේ වෙනස ඩෙල්ටා H නම් ඩෙල්ටා H රෝ G සමානයි 8යි නීටා L බෙදීම 5R වල 4 වෙනි බලය වරක් ඩෙල්ටා Q කියලා. ඔතනින් ඩෙල්ටා H අපිට දීලා තියෙනවා උසේ වෙනස 0.2 මීටර්. රෝ කියන්නේ සේලයින් වල ඝනත්වය 1.2 වැඩි කිරීම 10 3යි G 10යි සමාන වෙන්න ඕන 8යි. කලින් අගයන්මයි නීටා වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගවේ දුස්රාවිතා සංගුණකය 2 වැඩි කිරීම 10 ඍණ 3යි එල් කියලා කියන්නේ නත් කටුවේ දිග 3 වැඩි කිරීම 10 ඍණ 2යි ඩෙල්ටා Q තමයි අපි හොයන්නේ පරිමාප ප්‍රවාහ ශීක්‍රතාවයේ වෙනස් වීම ඒක මම එහෙමම තිබ්බා 5 අගේ 3යි අරය 2 වැඩි කිරීම 10 ඍණ 4 4 වෙනි බලය ගන්නකොට 16 වැඩි කිරීම 10 ඍණ 16ක් කියලා එනවා 8යි 2යි 16ත් එක්ක කපන්න පුළුවන් 3ට 3 කැපිලා යනවා 10 ඍණ 3යි 10 ඍණ 2යි කපලා අයින් කරනකොට 10 ඍණ 5ක් කැපුණාම මෙතනින් 10 ඍණ 11යි ওই 10 ඍණ 11 මම මේ පැත්තට ගේනවා 0.2 වරක් 1.2 දෙවරක් 12 24යි දශම ස්ථාන 2ක් අයින් කරන්න ඕන 10 ඍණ 4යි මේ 10 ඍණ 11 මෙහෙට එනකොට 10 ඍණ 11 ගුණිතයක් විදියට එන්නේ ඔය තමයි පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ වෙනස එතකොට මෙතන 10 ධන 4ක් තියෙන්නේ කපලායින් කරපුවාම 10 ඍණ 7යි 2.4 වැඩි කිරීම 10 ඍණ 8යි කියලා එනවා ඝන මීටර් තත්පරයට පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ වෙනස් වීමක් ඔක තමයි අපෙන් අහලා තිබුණේ රෝම ඉලක්කම් 4 ඊළඟට රෝම ඉලක්කම් 5 කියනවා එනයින් සේලයින් කටුව තුල ගලන පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ සාමාන්‍ය අගය සොයන්න කියලා කියනවා අන්න සාමාන්‍ය අගය හොයනකොට ආරම්භක පරිමාප ප්‍රවාහ ශීක්‍රතාවයේ සහ අවසාන පරිමාප ප්‍රවාහ ශීක්‍රතාවයේ එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන සාමාන්‍ය ගන්න. ආරම්භක පරිමාප ප්‍රවාහ ශීක්‍රතාවය පරිමාප ප්‍රවාහ ශීක්‍රතාවයේ සාමාන්‍ය අගය මම Q කියලා ගත්තොත්
Q0 කියලා ගත්තොත් ආරම්භක පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවය 1.5 වැඩි කිරීම 10^7යි ඔකට එකතු කරන්න ඕන අවසාන පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවයේ මේකට වඩා මෙච්චර ප්‍රමාණයක් අඩු වෙනවා පීඩන වෙනස් වීම නිසා 1.5 වැඩි කිරීම 10^7 අඩු කරන්න වෙනවා 2.4 වැඩි කිරීම 10^8ක් වොන් ඔය ශීඝ්‍රතා දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන අන්න සුළු කරගත්තොත් අපිට 1.5වරක් 10^7 ධන දෙදෙන අඩු කරනවා මං අඩු කරන්න පහසු වෙන්න මම මෙතන ලියා ගන්නවා 2.4 වෙනුවට 0.24 වැඩි කිරීම 10^7යි කියලා. එතකොට 10 බල සමානයි 10^7 එහෙමම තිබ්බා. දැන් අඩු කරන්න පුළුවන් 10^4ක් 6යි 4^2ක් 2යි 1.26 වැඩි කිරීම 10^7ක්. ඔක දෙකෙන් බෙදන්න ඕන. 10^7 පොදුයි දෙන්න එකතු කරොත් 6යි 5^2යි 7යි 1.12යි 2.7යි 6 වැඩි කිරීම 10^7 බෙදීම 2 2ට දෙවරක් 1යි 7ට දෙවරක් 3 6යි ඉතුරු 1යි 16ට දෙවරක් 8යි 1.38 වැඩි කිරීම 10^7යි ඝන මීටර තත්පරයට කියලා එනවා සාමාන්‍ය පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවය ඊළඟට රොමිලක්කම් 6 කියනවා සේලයින් බෝතලයක් බෝතලයක සේලයින් ද්‍රාවණය 1.1.4 ඝන මීටර 4 වැඩි කිරීම 10^3 ඝන මීටර අඩංගු වේ නම් ඉහත ඒ පහේ ලබාගත් ප්‍රතිඵලය භාවිත කොට සේලයින් බෝතලයේ සම්පූර්ණයෙන්ම රෝගියාට නිෂේපණය කිරීම සඳහා ගතවන කාලය සොයන්න කියලා කියනවා සේලයින් තත්පරයකදී රෝගියාට ශරීර ගතවන සේලයින් ප්‍රමාණය ඝන මීටර වලින් මෙච්චරයි සේලයින් බෝතලයේ තියෙන ඝන මීටර ගන්න දීලා තියෙනවා ඒ සේලයින් බෝතලයේ තියෙන ඝන මීටර ගන්න මේකෙන් බෙදුවොත් එනවා අපිට කාලය එහෙනම් කාලය හොයන්න පුළුවන් සේලයින් බෝතලයේ පරිමාව සේලයින් පරිමාව 1.1.4 වරක් 10 ඍණ 3 වෙනි බලයේ ඝන මීටර බෙදන්න ඕන තත්පරයක දිරෝගියාට ශරීරගත වෙන 1.38 වැඩි කිරීම 10 ඍණ 7 වෙනි බලයේ 10 ඍණ 4ක් ඉතුරු වෙනවා කැපිලා ගියාම යට පැත්තේ 10 ඍණ 4ෙන් උඩ පැත්තේ වැඩි කරපුවාම ඔන්න ඔය වගේ අගයක් එනවා 11040 බෙදීම 1.38 ඔක බෙදුවොත් හරියටම පිළිතුර තත්පර 8000ක් කියලා එනවා රෝගියාට සේලයින් නික්ෂේපණය වීම සඳහා ගතවන කාලය ඊළඟ කොටස කියනවා නියත නික්ෂේපණ ශීඝ්‍රතාවයක් පවත්වා ගැනීම තීරණාත්මක වන විට ගුරුත්වය යටතේ නික්ෂේපණයේ ඉතා හොඳ ක්‍රමයක් නොවේ මෙම අවස්ථාවේදී නික්ෂේපණ යන්ත්‍රයක් භාවිත කිරීමෙන් කිරීම වඩා යෝග්‍ය වේ එවැනි නික්ෂේපණ යන්ත්‍රයක අදාළ කොටස්හි දල රූප සටහනක් දෙක රූපයේ පෙන්වා ඇත මෙහිදී සිලින්ඩරයට තරලය පුරවා එම තරලය පාලනය කළ හැකි මෝටර් පද්ධතියක් මගින් නිතා සෙමෙන් චලනය කළ හැකි පිෂ්ටනයක් භාවිතයෙන් තෙරපුණු ලැබේ. ඉහත ඒ දෙකෙහි විස්තර කරන ලද එන්නත් කටුවේ ඉහත රූපයේ පෙන්වා ඇති පරිදි මෙම යන්ත්‍රයට සවිකිරීම මෙම යන්ත්‍රයට තිරස්ව සම්බන්ධ කර ඇතැයි සලකන්න ඉහත ඒ තුන කොටසේ විස්තර කර පරිදි රෝගියාට 1.5 වැඩි කිරීම 10^7 ඝන මීටර තත්පරයේ ශීඝ්‍රතාවයකින්ම සේලයින් ද්‍රාවණය නික්ෂේපණය කිරීමට යන්ත්‍රය භාවිත කරනු ලැබේ සිලින්ඩරයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය පළවෙනි කොටස අහනවා සිලින්ඩරයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය 1.2 වැඩි කිරීම 10^3ක් නම් පිෂ්ටනයේ කවර වේගයකින් චලනය කළ යුතුද කියලා අහනවා අන්න පිෂ්ටනයේ චලනය වන වේගය V නම් අපිට ගන්න පුළුවන් AV ගුණිතය තමයි පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවයට සමාන වෙන්නේ ඒ නිසා AV ගුණිතය මම සමාන කරනවා 1.5වරක් 10^7 කියන පරිමාප ප්‍රවාහ ශීඝ්‍රතාවයට ඒ කියන්නේ සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලය 1.2 වැඩි කිරීම 10^3යි ප්‍රවේගය තමයි අපෙන් ඇහුවේ 1.5වරක් 10^7යි සුළු කරොත් 10^4ක් ඉතුරු වෙනවා V සමානයි 1.5 බෙදීම 1.2 වරක් 10^4යි 15 12 බෙදන්න තියෙන්නේ 4 වරක් 3යි sorry 3 වරක් 4යි 3 වරක් 5යි 1.25 වැඩි කිරීම 10^4යි ms ඍණ 1 කියලා එනවා සිලින්ඩරය චලනය කළ යුතු වේගය ඔය අවස්ථාවේදී B කොටසේ රොමිලක්කම් 2 අහනවා සිලින්ඩරය හරහා ප්ලාස්ටික් බටය දෙක රූපේ බලන්න හරහා සේලයින් ද්‍රාවණයේ පීඩන අන්තරය
නොසැලකිය හැකි තරම් කුඩා යයි උපකල්පනය කර පිෂ්ඨනය මගින් සේලයින් ද්‍රාවණය මත ඇතිකරන නියත බලය සොයන්න කියලා කියනවා. මූලික මුලින් ගණනය කරද්දී අපිට ආවා සේලයින් ද්‍රාවණයේ වායු ගෝලීය පීඩන තත්ත්වයට තේදී ඇතුල් කිරීම සඳහා 1.25ක මීටර් උසක් අවශ්‍යයි කියලා ඊට අමතරව ආවා ශ්‍රෝගයාගේ ශරීරය තුළට ඇතුල් කිරීමේදී 0.25යි මීටර් ප්‍රමාණයක් තව උස වැඩි කළ යුතුයි කියලා. එතකොට 1.25ට 0.25ක් එකතු වුනහම 1.5ක පීඩන වෙනසක් 1.5ක උසක් අපිට අවශ්‍ය වෙනවා සියලයි උසේ. එතකොට පීඩනය අපිට ලියන්න පුළුවන් බලය බෙදීම වර්ගඵලය කියලා. බලය යුක්ත කරොත් පීඩන අන්තරය වැඩි කරනවා. පීඩන අන්තරය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය යුක්ත කරොත් පීඩන අන්තරය වැඩි කරනවා වර්ගඵලය. පීඩන අන්තරය මම පාවිච්චි කරනවා කලින් හොයාගත් h උස සහ h' කියන දෙකේ එකතුව රෝ g ගෙන් ගුණ කරලා වර්ගඵලය ගන්නවා. මොකද රෝගියාගේ ශරීරය ඇතුළට යන මේ කලින් අපි ගණනය කරපු 1.25යි කියන උසට 0.25 කියන උස එකතු වෙන්න ඕන ඔය කියන අදාළ ශික්තතාවයෙන් ශරීරගත වීම සඳහා. ඝනත්වය 1.2 කියලා අපිට දීලා තියෙනවා 10^3ක් එක්ක g 10යි. වර්ගඵලයේ ගුණ පාවිච්චි කරනවා වර්ගඵලයේ 1.2 වැඩි කිරීම 10^-3යි වර්ග මීටර් කියලා දීලා තියෙනවා. මෙතන එකතු කරොත් 1.5 වැඩි කිරීම 1.2 වරක් 10^3 කපලා අයින් කරන්න පුළුවන්. 10 විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මෙතන 1.2ක් තියෙනවා එකෙන් ගුණ කරන්න ඕන. 15^2 10 බිංදුව 3ක් ඉතුරුයි. 15^1 15^3 18යි. දශම ස්ථාන දෙකක් අයින් කරා 1.2 10ෙන් වැඩි කරොත් 12යි. 12^8 96ෙන් 6 9ක් ඉතුරුයි. 12^1 12යි 9යි 21යි. දශම ස්ථාන එකයි 21.6යි නිව්ටන් පීඩනයක් ඔය කියන අවස්ථාවේ ඇති කරන්න වෙනවා පිෂ්ඨණය මත ඔය ශීඝ්‍රතාවයෙන්ම රෝගියාට සේලයින් ද්‍රාවණයේ ශරීරගත වීම සඳහා. ප්‍රම ඉලක්කම් තුනේ කියනවා එළවුම් මෝටර් පද්ධතියේ පිෂ්ඨණය පද්ධතිය මගින් පිෂ්ඨණය මත කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා කියනවා. අන්න කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ශ්‍රමතාවය කියලා කියන්නේ පවර් බලයේ වැඩි කිරීම ප්‍රවේගයට සමානයි. ප්‍රවේගයාවේ සාමාන්‍ය කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයේ කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම දුර. මේ පැත්තත් කාලයෙන් බෙදනවා මේ පැත්තත් කාලයෙන් බෙදනවා. කාර්ය බෙදීම කාලය කියන්නේ පවර් ශ්‍රමතාවයේ තත්පරයකදි කරන කාර්ය ප්‍රමාණය. විස්ථාපනය බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. ආගෙනම් ජවයේ තමා පෙන්වන්නේ ශ්‍රමතාවය. බලය අපිට අවශ්‍යයි 21.6ක් නිව්ටන්. ප්‍රවේගය අපි හොයාගත්තා මෙතනදී 1.25 වැඩි කිරීම 10^4 මීටර් කියලා. ඔන්න ඔය දෙක ගුණ කරපුවාම 2.7 වැඩි කිරීම 10^3 වෝට්ටගයක් වෙයි. ඔය තමයි මෝටරේට අවශ්‍ය ශ්‍රමතාවය. ඔන්න ඔය විදිහට 2013 උසස් පෙළ විභාගයේදී අපෙන් අහලා තිබුණ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ රචනා ප්‍රශ්නේ තමයි අද අපි සාකච්ඡා කරේ. මේ වගේම ගැටලුවකින් හමු වෙමු. එතකන් සමුගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.